සුබ දවසක් ඔබ සියලු දෙනාටම අපි අද මේ මාධ්‍ය හමුව පෙරටුගාමි සමාජ අධිපක්ෂය ලෙස පවත්වන්නේ විශේෂයෙන් මේ වෙනකොට උද්ඝෝෂණ වලට සහ අනෙකුත් මහජන ක්‍රියාකාරකම් වලට එල්ල වෙලා තියෙන මර්ධනකාරී තත්ත්වය සම්බන්ධ පැහැදිලි කරන්න අද මා සමග මේ මාධ්‍ය හමුවට සහභාගී වෙනවා අපේ පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක සහෝදරයා සහ අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභික හේමමාලි අබේරත්න සහෝදරිය පහුගිය කාලයේ පුරාම ජනතාවගේ විවිධ පීඩාවන් සම්බන්ධයෙන් ඇතිවෙච්ච උද්ඝෝෂණ වලට විශාල මර්ධනයක් එල්ල වුණා. ඒක ආරම්භ වුණේ ජූලි 7 වෙනිදා ඉංජිනේරු සංස්ථාවේ සේවකයන්ගේ වැටුප් ගෙවීම ප්‍රමාද වීම සහ ඒ වැටුප් සම්බන්ධ මතුවෙච්ච ප්‍රශ්නයක් එක්ක ඒ ගිය කම්කරු උද්ඝෝෂණයට සහභාගී වුණ අපේ පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා ඇතුළු වෘත්තීය සමිති නායකයන් ගණනාවක් 8 දෙනෙකුව අත්අඩංගුවට ගත්තා. ඒ 8 දෙනාගෙන් ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් දෙදෙනා හැර ඉතුරු 6 දෙනාව බලහත්කාර නිරෝධායනයකට ලක් කරලා අධිකරණය විසින් අප ලබා දීමෙන් අනතුරුව දින 14ක නිරෝධායනයට කියලා බලහත්කාරයෙන් පිටත් කරලා කිසිදු සෞඛ්‍ය නිර්දේශයක් නැතුව. ඊට පස්සේ ඒකම නැවත ප්‍රතිනිර්මාණය වුණා ජූලි මාසේ 8 වෙනිදා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්මත කිරීමට විරුද්ධව පාර්ලිමේන්තු වටරවුමේ නිදහස් අධ්‍යාපනය සඳහා සිසු ජන ව්‍යාපාරයේ විසින් පවත්වපු උද්ඝෝෂණයට පහර දීමක් කරලා බලෙන් කුදලගෙන ගිහිල්ලා 32 දෙනෙක්ව අතරැංගුවට ගත්තා. ඒ 32 දෙනා අතරින් 16 දෙනෙක් අධිකරණයේ අප ලැබීමෙන් පසු අධිකරණයෙන් පිටව ගියා. ඉතුරු 16 දෙනාම බලහත්කාරයේ මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනට යැවුවා. එතනදී අවම වශයෙන් ඔවුන්ගේ PCR ප්‍රතිඵල වලින් ඔවුන් රෝගීන් නොවන බව දැනගත්තට පස්සේ තහවුරු වුණාට පස්සේවත් ඔවුන්ගේ නිරෝධායනය කියන එක අවසන් කරේ නැහැ. පල්ලේ කැලේ රඳවලා හිටපු 6 දෙනාගෙත් ඒ වගේම මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවලා හිටපු 16 දෙනාගෙත් PCR පරීක්ෂණ වලින් පසු ඔවුන් රෝගීන් නොවන බව තහවුරු වුණාට පස්සෙත් ඔවුන් දිගින් දිගට තියාගත්තා. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් ලැබුණු පැමිණිල්ලක් ගැන විමර්ශනය කරන්න මුලතිව් ගුවන් හමුදා කඳවුරට ගිය වෙලාවේ ඔවුන්ට ඇතුල් වෙන්නවත් ඉඩ දුන්නේ නැහැ. ඒත් මේ වෙලාවේ ආණ්ඩුව වැඩ කරමින් හිටියේ ප්‍රධාන වශයෙන් නිරෝධායන නීතිය කියන එක උද්ඝෝෂණ වලට එරෙහිව යොදාගන්න. ඒත් නිරෝධායන නීතිය තියෙන්නේ ආණ්ඩුවට දේශපාලන පරිගණකම් කරන්න නෙමෙයි. නිරෝධායන නීතිය තියෙන්නේ උද්ඝෝෂණ මර්ධනය කරන්න නෙමෙයි. නිරෝධායන නීතිය තියෙන්නේ වෛරසය මර්ධනය කරන්න. වෛරසය මර්ධනය කරන්න තියෙන නිරෝධායන නීතිය මේ විදිහට ඊටාම පටු පවිරු දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීම නිසා සිද්ධ වෙන දේ තමයි සෞඛ්‍ය රෙගුලාසි පවා ක්‍රියාත්මක කරන්න බැරි ඒකට අදාළ විශ්වාසනීයභාවය නැති වෙලා යන එක. ඒ නිසා නිරෝධායනය කියන්නේ දඩුවමක් කියලා තහවුරු කරන එක ඇතුළේ නිරෝධායනය සඳහා ජනතාව ඉදිරිපත් වීමේ පවා ප්‍රශ්නයක් ඇති වෙන එක. ඒත් මේක දිගින් දිගටම කරගෙන ගියා ඒකට එරෙහි දැවැන්ත සමාජ විරෝධයකුත් තාම. ඒ සමාජ විරෝධය ආපු නිසා දැන් යම් ප්‍රමාණයකට මේ නිරෝධායන නීතිය කියන එක භාවිතා කරන එක අකුලගත් ස්වභාවයක් පේන්න තියෙනවා. නමුත් නුවර සිට පැමිණි පාගමනට අදාළව ගුරුවරුන්ට මේ මර්ධනය දියත් වුණා. ගුරුවරුන්ට මේ මර්ධනය දියත් වුණා නමුත් අධිකරණයෙන් උන්ට අප ලබා දීලා තියෙනවා. එතනින් පස්සේ ප්‍රශ්නය ආවේ අගෝස්තු මාසේ 3 වෙනිදා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට විරුද්ධව නැවත නිදහස් අධ්‍යාපනය සඳහා සිසු ජන ව්‍යාපාරයත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් රාජගිරිය ආයුර්වේද වටරවුමේ සිට පාර්ලිමේන්තුව දක්වා පාගමන සංවිධානය කළ තිබුණා. පාර්ලිමේන්තුවේ දොරටුව අසලදී පොලිසියේ බාධා කිරීම වලින් පසුව වුන් රැස්වීමක් පැවැත්තුවා. ඒ රැස්වීම පැවැත්වීමෙන් පසුව නැවත දඩේම දියත් වෙන්න පටන් ගත්ත 3 වෙනිදා රාත්‍රියේ සිට. 3 වෙනිදා අගෝස්තු 3 වෙනිදා රාත්‍රී අපේ පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්සත්ත සහෝදරයාගේ නිවසට වැලිවේරිය පොලිසිය සහ පෑලියගොඩ පොලිසිය ඇවිල්ලා ඔහුව අත්අඩංගුවට ගත්තා. ඒ වගේම නිදහස් අධ්‍යාපනය සඳහා සිසු ජන ව්‍යාපාරයේ ක්‍රියාකාරීව හිටපු කෝෂිලා හංසමාලි සහෝදරියගේ පාදුක්ක පිහිටි නිවසට පාදුක්ක පොලිසිය සහ කොළඹ නගරයේ පොලිසියක් මැදිහත් වෙලා ඒ නිලධාරීන් ගිහිල්ලා ඔවුන් අත්අඩංගුවට ගත්තා. ඇයවත් ඊට පස්සේ මේ දෙදෙනාව තලංගම පොලිසියට ඉදිරිපත් කරා. ඔවුන්ට තලංගම පොලිසිය විසින් නඩු පවරුවා චෝදනා හතරක් මත. පළවෙනි චෝදනාව තමයි පොදු දේපළ සඳහා අනර්ථයක් සිදු කිරීම. දෙවෙනි චෝදනාව තමයි පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කිරීම. ඒකට මේ දෙකම එන්නේ පොදු දේපළ සඳහා අනර්ථයක් කිරීම කියන එක ඉතාම අගතිසහගතව මෙන්න මේ සිද්ධිය තමයි හරියට පේන්නේ. කලින් නිරෝධායන නීතිය පාවිච්චි කරන්න හැදුවා උද්ඝෝෂණ මර්ධනය සඳහා. නිරෝධායන නීතිය පාවිච්චි කරන එක අමාරු වෙනකොට ඒක සම්බන්ධ සමාජ විරෝධයක් වෙනකොට දැන් පොදු දේපළ පනත පාවිච්චි කරන්න යනවා උද්ඝෝෂණ මර්ධනය සඳහා. දැන් මේ අයට චෝදනා එල්ල කරලා තියෙන්නේ රුපියල් 34,000ක අලාභයක් වුණා බැරිකේඩ් වලට
අර මාර්ගබාධක යොදපු ඒවට අලාභයක් වෙලා තියෙනවා ඒවා විනාශ වෙලා තියෙනවා රුපියල් 34000ක අලාභයක් වෙලා තියෙනවා සහ විශේෂයෙන් අර නිදහස් අධ්‍යාපනයේ සංකේතවත් කරපු කාඩ්බෝඩ් සහ රිජි ෆෝම් වලින් නිර්මාණය කරපු මිනි පෙට්ටිය ගිනි තැබීම නිසා පාරේ කාපට් එකට රුපියල් 179000ක අලාභයක් වුණා කියලා. එතකොට මේක ඊටාම විහිළු සහගතයි මේ චෝදනාව දැකපු ගමන් පේනවා මේක බොරු චෝදනාවක් එහෙම හානියක් එතනට වෙලා නැහැ. එකක් තමයි සාමාන්‍යයෙන් පාරේ තියෙන කාපට් එකට සෙල්සියස් සංඛ්‍යක 170ක පමණ උෂ්ණත්වයකට ඔරොත්තු දෙන විදිහට තමයි කාපට් එක තියෙන්නේ. වාහනයක් ගිනි ගත්තත්, ලොරියක් ගිනි ගත්තත් සාමාන්‍යයෙන් කාපට් එකට මුකුත් වෙන්නේ නැහැ. එතකොට මේක මේ කාඩ්බෝඩ් එකක් ගිනි තිබ්බට පස්සේ කාපට් එකට හානි වුණා කියන එක සම්පූර්ණ බොරු. ඒ විතරක් නෙවෙයි ඒකෙන් 179000ක ලාභයක් වුණා කියන එක මුළුමනින්ම බොරුවක්. මොකද ඔය මිනි පෙට්ටියක් කියලා තිබුණු ඒ කාඩ්බෝඩ් සහ රිජිෆෝම් පෙට්ටිය අඩි දෙකහමාරක් පළල අඩි පහක් දිග එකක්. එතකොට ඒක ගිනි ගැනීම නිසා ඒ වර්ග ප්‍රමාණය ඇතුලේ අඩි දෙකහමාරක් පළල අඩි පහක් දිග වර්ග ප්‍රමාණයක ඒ හතරැස් කොටුව ඇතුලේ හානියක් සිද්ධ වුණත් ඒක 179000ක් වෙන්නේ නැහැ. එහෙමනම් මේ පාරවල් හදන්න රුපියල් කෝටි ගණන් යන්න ඕනේ කිලෝමීටරයක් හදන්න. එහෙනම් මේ ලංකාව වගේ රටවල පාරවල් කාපට් කරන්නත් බැරි වෙනවා. ඒ තරම් වියදමක් යනවා නම් කාපට් එක. එතකොට මේක සම්පූර්ණ වැරදි දත්ත වැරදි තොරතුරු ඉදිරිපත් කළා. දැන් පොදු දෙපළ පනත කියන එක පාවිච්චි කරමින් ඉන්නවා. ඒ වගේම පොලිස් නිලධාරීන්ට තුවාල කිරීම කියලා කිව්වේ අර මහරගම පොලිසිය ස්ථානාධිපතිවරයාගේ ඇඟිලි දෙකක් තුවාල වීම හරිම නිශ්චිතයි. ඒක දැකපු ඕන කෙනෙක්ට පේනවා චේතනාන්විතව පොලිස් නිලධාරීන්ට තුවාල කිරීමේ අරමුණේ මොකක්වත් එතන උද්ඝෝෂක විසින් සිද්ධ කරේ නැහැ. ඔවුන් ඊටාම සාමකාමීව පාර්ලිමේන්තුවට ලිපියක් බාර දෙන්න යද්දී වැලක්කන වෙලාවේ යම් තදබදයක් ඇති වුණා. එතනදී හදිසි අනතුරක් ලෙස තමයි පොලිස් ස්ථානාධිපතිවරයා තුවාල වුණේ. එතකොට දැන් ප්‍රශ්නේ චෝදනා හතරක් ඉදිරිපත් කර අපේ සහෝදරයාට සහ සහෝදරියට පොදු දේපළ වලට අනර්ථයක් සිදු කිරීම, පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කිරීම, අයිති ජන රාජ්‍ය සහ නිරෝධායන නීති උල්ලංඝනය. ඊට පස්සේ අගෝස්තු 5 වෙනිදා හවස ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමේ සභාපතිවරයාව විශ්වවිද්‍යාලයේ ඉදිරිපිටදී වෑන් රියකින් පැහැරගනු ලැබුවා. එතන තමයි මුලින්ම දැන් අපේ පක්ෂයට එමින් තිබුණු මර්ධනය ප්‍රමාණිකූලව මහජන ව්‍යාපාර කරා ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. එතකොට ඒක නිශ්චිතවම අත්අඩංගුවට ගැනීමක් නෙවෙයි, ඒක පැහැර ගැනීම. ඒක පැහැර ගැනීමක් වෙන්නේ සිවිල් ඇඳුමින් සැරසුණු අය, පොලිස් නිල ඇඳුමින් නැති අය, පොලිසිය නිල රථයක් නැතුව සාමාන්‍ය වෑන්රියකින් බලහත්කාරයෙන් පැහැරගෙන ගියා. ඒ පැහැරගෙන ගියා විතරක් නෙවෙයි, ඔහු අත්අඩංගුවට ගැනීමක් සිදු වුණාද කියලා විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රිණී හරිණි අමරසූරිය, ඒ අය පොලිසිය, මිරිහාන පොලිසියෙන්, තලංගම පොලිසියෙන්, මහරගම පොලිසියෙන් සහ පාගොඩ පාරේ තියෙන විශේෂ ඒකකෙන් විමසුවට පස්සේ එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදු වෙලා නැහැ කියලා කිව්වා. මිරිහාන පොලිසිය ඔහු රඳවගෙන ඉන්න ගමන් එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදු කරේ නැහැ කියලා කියපු එක අපි හිතනවා ඉතාම භයානක තත්ත්වයක්. ඒක අපි පස්සේ කතා කරමු ඒක මොන තරම් භයානක තත්ත්වයක්ද කියලා. ඊට පස්සේ අගෝස්තු 6 වෙනිදා පාන්දර සිරස රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට සහභාගී වෙලා එළියට එද්දී අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගත්තා. එතකොට මේ හතර දෙනාටම අර කියන චෝදනා හතර ඉදිරිපත් කළා. ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කරා 11 වෙනිදා දක්වා. දැන් ඊයේ කඩුවෙල අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා සේවයට වාර්තා නොකළ නිසා වැඩ බලන මහේස්ත්‍රාත්වරියට අප ලබා දීමට නොහැකි නිසා කියලා අගෝස්තු මාසේ 17 වෙනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේකට අදාළව කඩුවෙල අධිකරණයට තලංගම් පොලිසිය විසින් ඉදිරිපත් කරලා තියෙනවා බී වාර්තාව. ඒ බී වාර්තාවේ නම් ප්‍රමාණයක් සඳහන් වෙලා තියෙනවා. මේ අත්අඩංගුවට අරන් ඉන්න 14 දෙනාට 4 දෙනාට අමතරව තවත් 12 දෙනෙක්ගේ නම් මේකේ සඳහන් වෙලා තියෙනවා. ඒ නම් සඳහන් අයව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ඉල්ලා සිටීමක්වත් මේ වෙනකල් පොලිසිය කරේ නැහැ. හැබැයි ඒ වුණාට නිල නොවන ආකාරයෙන් ඔවුන්ව පැහැරගෙන යන්න ඔවුන්ගේ ඥාතීන් සහ සමීපතමයන් බිය ගන්නවන්න කටයුතු කරමින් ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට ධම්මික මුණසිංහ සහෝදරයා ගත්තට පස්සේ ඒකාබද්ධ සංවර්ධන නිලධාරී සංගමයේ වෘත්තීය සමිති නායකයෙක් විදිහට වැඩ කරන ධම්මික මුණසිංහ සහෝදරයා ඔහුව අගෝස්තු 3 වෙනිදා පාන්දර 1ට ගන්දර පොලිසියේ නිලධාරීන් ඔහුගේ මාතරපීටි නිවසට ගිහිල්ලා ඒ නිවස පරීක්ෂා කරලා නිවැසියන් බිය ගන්නලා ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔහු ඉන්නවායයි සැක හිතෙන ඔහුගේ ඥාතීන්ගේ, ඔහුගේ මිතුරන්ගේ, හිතවතුන්ගේ නිවෙස්වලට පොලිසිය කඩාපනිමින් ඉන්නවා. නමුත් මේ දක්වා පොලිසිය නිල වශයෙන් අවම වශයෙන් පොලිසිය පෙනී සිටින්න ප්‍රකාශයක් ලබා දෙන්න කියලා එකක්වත් බාර දීලා නැහැ. ඊට පස්සේ ඒකාබද්ධ ගුරු සේවා සංගමේ අමිල සඳරුවන් සහෝදරය. ඔහුට අගෝස්තු 5 වෙනිදා උදේ 9:30ට ඔහුගේ සෙවනගල තියෙන නිවසට ගිහින් තියෙනවා පොලිස් නිලධාරීන් 8 දෙනෙක්. ඒ 8 දෙනාගෙන් දෙන්නෙක් සෙවනගල පොලිසිය නිලධාරීන්, 6 දෙනෙක් කොළඹින් ගිය විශේෂ ඒකකයක නිලධාරීන්. ඔවුන් ගිහිල්ලා සම්පූර්ණ නිවසියන් බය කරලා
ඔහු ශිෂ්‍යෙක් විදියට හිටපු කාලේ ඉඳලා තොරතුරු විමසලා තියෙනවා. ඊට පස්සේ අගෝස්තු 5 වෙනිදා රැය 7ට ඔහුගේ වැඩිමහල් සොහොයුරාට ප්‍රකාශයක් ලබා දීම සඳහා සෙවනගල පොලිසියට එන්න කියලා තියෙනවා. එතකොට මේක කොහේ තියෙන නීතියකට අනුවද වෙන්නේ? මීට කලිනුත් මෙහෙම දේවල් වුණා. යම් කෙනෙක්ව අත්අඩංගුවට ගත්තට ගන්නවට පස්සේ ඔහු නැති වුණොත් එහෙම ඔහුගේ ඥාතීන් රැගෙන යන ඉතාම චන්දමේ ක්‍රියාදාමයක් දැන් මේ ක්‍රියාත්මක කරමින් යන මෙහෙම එකක් රජ කාලෙවත් තිබුණා. ඥාතීන් දරදුවන් දීම කියලා. ඊට පස්සේ දැන් ඔහුගේ පියාට දිගින් දිගටම බුද්ධි අංශ කියලා දුරකථන ඇමතුම් ලැබෙමින් තියෙනවා. ඒවා ඇතුලේ බිය ගැන්වීම් කරනවා. ඉතින් අගෝස්තු 6 වෙනිදා උදේ 8ට නැවත ඔහුගේ නිවසට පොලිසිය ඇවිල්ලා පවුලේ සියලු සමාජිකයන්ගේ දුරකථන අංක ලිපිනයන් උන් කරන රැකියා රැකියා ස්ථානවල ලිපිනයන් වගේ අතිශය පෞද්ගලික තොරතුරු සියල්ල ඉල්ලලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි එනකොට අමිල සඳරුවන් ඔහු වෘත්ති සමිති නායකයෙක් ඔහුගේ බස්නාහිර පළාත තුල පදිංචි සියලු ඥාතීන්ගේ නාම ලේඛනයක් අරන් ගිහිල්ලා පොලිසිය ඒ ඥාතීන් සමග තිබෙන සබඳතා මොනවද ඔහුට තියෙන සබඳතා කියලා නිවසින් විමසලා තියෙනවා. එතකොට මේ ඥාතීන්ගේ නාම ලේඛන හදලා තින්නේ මේ උද්ඝෝෂණයෙන් පස්සේ වෙන්න බෑනේ. වෘත්තීය සමිති නායකයන්ගේ තොරතුරු එකතු කරන ඒ තොරතුරු සංචිත පවත්වගෙන යන ක්‍රමයක් දැන්න පවත්වගෙන යනවා ඉතාම මර්ධනකාරී එක. ඊට පස්සේ ඔහු සේවය කරන්නේ ඔහු ගුරුවරයෙක් ලෙස සේවය කරන්නේ කොළඹ මහානාම විදුහලේ. කොළඹ මහානාම විදුහලේ විදුහල්පතිවරයා මුණ ගැහිලා තියෙනවා මේ පොලිසිය ගිහිල්ලා. නියෝජ්‍ය විදුහල්පතිවරයා මුණ ගැහිලා තියෙනවා. සහකාර විදුහල්පතිවරයා මුණ ගැහිලා තියෙනවා. ඒක හරහා ඒ විදුහල්පතිවරුන්ට නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට සහ සහකාර විදුහල්පතිවරුන්ට ඔහු පිළිවන් තොරතුරු ලබා දෙන්න කියලා බලපෑම් කළා. ඊට පස්සේ අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිකකු ලෙස ඉන්න උදාර සඳරුව ඔහුගේ වැලිබේරිය පිහිටි නිවසට අගෝස්තු 3 වෙනිදා මහරාත්‍රියේ පොලිසිය කඩම් පැන. ඊට පස්සේ අගෝස්තු 8 වෙනිදා ඔහු රාජාංගනේ ප්‍රදේශයේ ඉන්නවා කියලා සිවිල් ඇඳුමෙන් සැරසුණු 10 දෙනෙකුට වැඩි පිරිසක් පාන්දර 5 මාරට රාජාංගනේ පිහිටි නිවෙස් වලට ගිහින් යකා නටන්න පටන් ගත්තා. ඒ නිවෙස් වල ඔහු ඉන්නවද කියලා විමසමින් මුළු ගමම භීතියට පත් කරමින් පොලිසිය යකා නටන්න පටන් ගත්තා. ඒක ඇතුලේ ඔහු ඒ ගියේ නිවෙස් කියලා කියන්නේ නිදහස් අධ්‍යාපනය සඳහා සිසු ජන ව්‍යාපාරයේ විවිධ කටයුතු වලට සහභාගී වෙච්ච එකට උදව් කරපාගෙන නිවෙස් වලට විශේෂයෙන් පහුගිය කාලේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ නීතිගත කරන්න යන වෙලාවේ ඒකට එරෙහිව ගම් මට්ටමින් උද්ඝෝෂණ කරද්දී ඒ උද්ඝෝෂණ වලට ඒ සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයට සම්බන්ධ වෙච්ච අය ඒ අයගේ නිවෙස් වලට ගිහිල්ලා තමයි මේ බිය ගැන්වීම කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි උදාර සඳරුවන් සහෝදරයාගේ පියා දැනට අසනීප වෙලා රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔහුට දැඩි ලෙස අසනීප තත්වයක් තියෙන නිසා ඔහුව බලා ගන්න උදාර සඳරුවන්ගේ මිතුරෙක් එතන ඉන්නවා. ඒ මිතුරට දෙමටගොඩ විශේෂ අපරාධ කොට්ටාසිය පෙනී ඉන්න කියලා තියෙනවා. ඔහුගේ කිසිම සම්බන්ධයක් නැහැ මේ සිදුවීම. එතකොට දැන් මේ පොලිසිය කරමින් ඉන්නේ මොකද්ද? මේ කරමින් ඉන්නේ වෘත්ති සමිති නායකයෝ, ශිෂ්‍ය නායකයෝ, ඒ අයට එරෙහි දැවැන්ත බිය ගැන්වීම් කරනවා. ලංකා වතු සේවා සංගමේ චතුර සමරසිංහ සහෝදරයාගේ නිවසට, ඔහුගේ මිතුරන්ගේ නිවස්වලට, ඒ විතරක් නෙවෙයි ලංකා වතු සේවා සංගමේ සමාජිකයන්ගේ නිවස්වලට පොලිසිය කඩාපනිමින් ඉන්නවා. අගෝස්තු 6 වෙනිදා උදේ ලංකා වතු සේවා සංගමේ කොළඹ පිහිටි කාර්යාලයට පොලිසිය ගිහිල්ලා චතුර සමරසිංහව අත්අඩංගුවට ගන්න අවශ්‍යයි කියලා කියලා තියෙනවා. නමුත් මේ සම්බන්ධ අධිකරණයටවත් මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් තාම කළා නැහැ. ඒ වගේම අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට සහෝදරය. දැන් අපේ පක්ෂයට මේ පොදුවේ කම්කරු නායකයන්ට ශිෂ්‍ය නායකයන්ට මර්ධනය එල්ල වෙන අතර දැන් අපේ පක්ෂයට සුවිශේෂීවම මර්ධනය එල්ල වෙමින් තියෙන සුජිත් කුරුවිට සහෝදරයාගේ නිවසට විවිධ බලපෑම් සිද්ධ වෙමින් යනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ යන්නේ පොලිසිය කියලා නෙමෙයි. අගෝස්තු 3 වෙනිදා රෑ 7ට කලපලුවාවේ තියෙන සුජිත් සහෝදරයාගේ නිවසට ගිහිල්ලා තියෙනවා සිංගර ආයතනයෙන් කියලා දෙන්නේ. ගිහිල්ලා කියලා තියෙන්නේ මීට අවුරුදු 3කට කලින් සිංගර ආයතනයෙන් කොටස් වශයෙන් ගෙවීම සඳහා භාණ්ඩ වගේ මිලට ගත්තා. ඒ වගේ වාරික ගෙවල නැහැ. ඒ පිළිබඳ කතා කරන්න ආවේ කියලා තියෙනවා. පොලිසිය නම් ගියේ සිංගර ආයතනයෙන් කියලා පොලිසිය යන්නේ ඇයි? ඒ ප්‍රශ්නේ තියෙනවා. ඊට පස්සේ අගෝස්තු 3 වෙනිදා එදාම රෑ 8:30ට සුජිත් සහෝදරයාගේ බිරිඳට වැලිකඩ පොලිසියෙන් කියලා ටෙලිෆෝන් පණිවිඩයක් දුරකථන ඇමතුමක් දීලා තියෙනවා. එතෙන්දි කියලා තියෙන්නේ සිංගරකෙන් ගත්ත බඩු වගේකට මුදල් ගෙවල නැහැ කියලා සිංගරකේ පැමිණිල්ලක් තියෙනවා. ඒක පිළිබඳ කතා කරන්න තමයි ගත්තේ කියලා. ඊට පස්සේ අගෝස්තු 6 වෙනිදා දවල් නැවත කලපලුවාවේ නිවසේ සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් ගිහිල්ලා තියෙනවා. යන වෙලාවේ ඉඳලා තියෙන ගෙදර ළමෙක් විතරයි සුජිත් සහෝදරයාගේ අක්කගේ පුතා එයාව පවා බරපතල ලෙස බියවද්දලා තියෙනවා. සුජිත් සහෝදරයාගේ දුරකථන අංක සහ යන්නේ නැතන් විමසන. ඊට පස්සේ එදාම රෑ 7ට සුජිත් සහෝදරයාගේ නංගිට දුරකථන ඇමතුමක් ආවා 0718 59 43 25 දරන දුරකථනේ. කිව්වේ සුජිත් සහෝදරයාගේ යාළුවෙක් රංජි කියලා යාළුවෙක් කතා කරනවා කියලා කතා කරා. බලද්දි මේක පොලිසිය දුරකථනක්. ඊට පස්සේ අගෝස්තු 7 වෙනිදා බත්තර මුල්ලේ සිංගර ආයතනයෙන් කියලා සිංගර ආයතනත් එක්ක කිසිදු සම්බන්ධයක් නැහැ. නිවසට කිසිම භාණ්ඩයක් එතනින් අරන් නැහැ.
බත්තරමුල්ල සිංගර ආයතනයෙන් කියලා 0.72 298 49 55 දරන දුරකථන අංකයෙන් කතා කරලා තිබුණා සුජිත් සහෝදරයාගේ බිරිඳට පරීක්ෂා කරලා බලද්දී මේ දුරකථන අංකය වැලිගඩ පොලිසියේ දුරකථන අංකයක් පොලිස් නිලධාරියෙකුගේ දුරකථන අංකයක් ඒකට දැන් පොලිසිය ඇයි සිංගර එකෙන් අරකෙන් මේකෙන් අබාන්ස් එකෙන් කීකේ ගෙවල් වලට යන්නේ පොලිසියට නිශ්චිතව පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න අවශ්‍ය නැහැ ඒක සම්බන්ධ චෝදනා ඇවිල්ලා තියෙනවා නම් මොකද්ද මේ කරන්න මැදිහත් තියෙන්නේ තීරු ඒ විතරක් නෙමෙයි දැන් පොලිසිය බී වාර්තාවේ නම් දීලා තියෙනවා ඒ නම් ගොඩේ අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභික රවීන්ද්‍ර මුදලගේ සහෝදරයාගේ නම නැහැ නමුත් නම නැතුව තිබියදී ඔහුට අදාළව විශාල බලපෑම් කරමින් ඉන්නේ එකක් තමයි අගෝස්තු මාසේ 4 වෙනිදා ඔහුගේ හම්බන්තොට නිවසේට ඔහුගේ පියා සහ මව ජීවත් වෙන හම්බන්තොට නිවසේට ගිහිල්ලා තොරතුරු විමසමින් බිය ගැන්වීමක් කළා තියෙනවා පොලිසිය ඊට පස්සේ අගෝස්තු 5 වෙනිදා උදේ අපේ යක්කල කිරිඳිවැල පාරේ තියෙන කාර්යාලයට පැමිණිලා රවීන්ද්‍ර සහෝදරයා පිළිබඳ විමසුවා ඒ විමසුවේ ඔහුගේ මිතුරන් දෙදෙනෙක් කියලා තමයි විමසුවේ. ඔවුන් ආවේ KF68/18 දරන රතුපාට මෝටර රථයක. ඒත් ඇවිල්ලා මිතුරෙක් කියලා විමසීමක් කරා. ඊට පස්සේ එදාම රාත්‍රී අගෝස්තු 5 වෙනිදා රාත්‍රී නිට්ටඹුවේ රවීන්ද්‍ර සහෝදරයාගේ නිවසට බලහත්කාර කඩාවැදීමක් කරා නිල ඇඳුමෙන් සැරසුණු වගේම නිල ඇඳුමෙන් සැරසුණු නැති අය. නැති අවම වශයෙන් සෝදිසි වරෙන්තුවක් නැහැ. අවම වශයෙන් අධිකරණයට රවීන්ද්‍ර සහෝදරයාගේ නම දීලා නැහැ. ඔහු මේ සිදුවීමේ සැකකරුවෙක් කියලා. ඒ මොකක්වත් නැතුව දැන් ගෙවල් වලට කඩම් පැනලා නිවැසියන්ව බිය ගන්නන බීතියට පත් කරන ක්‍රියාදාමයක් යමින් තියෙනවා. ඒ අතර මෙතන තියෙන ලොකු ප්‍රශ්නයක් විදිහට තියෙනවා දුරකථන අංක ගණනාවක් ලබා දීලා තියෙනවා අධිකරණයට පොලිසිය විසින් අධිකරණයේ නියෝග අරගෙන තියෙනවා ඒ දුරකථන වලට අදාළ සමාගම් වලින් මොබිටෙල් සමාගම, එයාටෙල් සමාගම, ඩයලොග් සමාගම සහ හච් සමාගමට නියෝග ලබා දීලා තියෙනවා ඒ දුරකථන අංක වලින් අගෝස්තු 1 වෙනිදා සිට මේ දක්වා ගත දුරකථන ඇමතුම් මොනවද කොයි අංක වලටද aran තියෙන්නේ සහ විශේෂයෙන් කුළුණු විස්තර ඉල්ලලා තියෙනවා ඉන් කුළුණු විස්තර හරහා මේ අය ගියේ කොහෙද ආවේ කොහෙද කියලා විස්තර ඉල්ලලා තියෙනවා. ඒ ඉල්ලලා තියෙන දුරකථන අංක 10කට වැඩි සංඛ්‍යාව ගත්තට පස්සේ ඒවා ඔක්කොම සියල්ලම පාහේ මේ නඩුවට අදාළ බී වාර්තාවේ නම සඳහන් අයගේ දුරකථන අංක නෙමෙයි. ඒ දුරකථන අංක ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෘත්තීය සමිති නායකයන්ගේ දුරකථන අංක. ඒකට දැන් මේ මර්ධනය එල්ල වෙමින් තියෙනවා වෘත්තීය සමිති දිශාවට මේ උද්ඝෝෂණයට සහභාගී වුණේ නැති වෘත්තීය සමිති නායකයන්ගේ පවා දුරකථන අංක එතන තියෙනවා. එතකොට දැන් මේ 3 වෙනිදා උද්ඝෝෂණය දඩමීමක් කරගෙන වෘත්තීය සමිති නායකයන් ආගිය තැන් ඒගොල්ලන් දුරකථන ඇමතුම් ගත්ත විදිය ඒවා හොයන වැඩපිළිවෙලකට මේ පොලිසිය ගිහිල්ලා තියෙනවා. එතකොට මේක මොකක්ද? මේ යන්නේ සාමාන්‍ය එකක් තමයි උද්ඝෝෂණය සම්බන්ධ ඊටාම වැරදි නීති භාවිතා කිරීම. මුලින් නිරෝධායන නීතිය පාවිච්චි කරලා උද්ඝෝෂක මර්ධනය කරන්න හැදුවා. දැන් අරන් තියෙන පොදු දේපළ නීති. ඉතින් ලංකාවේ තියෙන ඊටාම වටිනා පොදු දේපළක් තමයි නිදහස් අධ්‍යාපන. ඒ නිදහස් අධ්‍යාපනයේ නැමැති පොදු දේපළ අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා තමයි ඒ උද්ඝෝෂණය කළේ. ඒ නිදහස් අධ්‍යාපන නැමැති මහා පරිමාණ පොදු දේපළ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ගෙනල්ලා විනාශ කරලා රට පුරා පෞද්ගලික විශ්වවිද්‍යාල හදන්නයි, රට පුරා පෞද්ගලික පාසල් හදන්නයි, පෞද්ගලික උපාධි කඩවලට අවසර දෙන බලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් උදුරලා මිලිටරි අතට ගන්නයි, සමස්ත අධ්‍යාපන පද්ධතියම මිලිටරියේ පාලනයට යටත් කරන්නයි එහෙම අනපනත් ගෙනල්ලා නිදහස් අධ්‍යාපන නැමැති පොදු දේපළ විනාශ කරන්න ගිය කට්ටිය කියනවා ආ මේ මිනි පෙට්ටියක් කියලා කාඩ්බෝඩ් පෙට්ටියක් ගිනි තියලා පොදු දේපළකට හානියක් වෙලා කියලා. මේව විහිළු. අර නිරෝධායන නීතිය වගේම විහිළුවක්. අපි දැක්ක වසන්ත මුදලිගේ වත්තඩැංගුවට ගත්ත විදිය අර මහරා 1.45ට සිරස ආයතනයේ ඉදිරියේ. ඒ පොලිස් නිලධාරී අවම වශයෙන් මුඛාවරණයක් පැළඳගෙන හිටියා. වසන්ත මුදලිගේට විරුද්ධව චෝදනාවක් දාලා තිනවා නිරෝධායන නීතිය කඩ කරා. නඩුවේ තියෙනවා නිරෝධායන නීති කඩකිරීම කියලා චෝදනාවක්. නමුත් ඔහු නිරෝධායන නීති කඩ කරේ නැහැ. ඒ ත්‍රිරෝධ රථයේ ඔහු පමණයි හිටියේ. තනි කෙනෙක් හිටියේ. ඔහු මුඛාවරණ පැලඳලා හිටියේ. අපිව දැක්කා. ටීවී එකේ අපි දැක්කා. හැබැයි ඔහු අතඩංගුවට ගන්න ඇවිල්ලා හිටපු නිලධාරීන් මුඛාවරණ පැලඳලා හිටියේ නැහැ. ඔවුන්ට විරුද්ධව තමයි නඩු පවරන්න ඕනේ. පොලිස් නිලධාරීන්ට විරුද්ධව නිරෝධායන නීති කඩ කරා. එතකොට ප්‍රශ්න තියෙන්නේ එක පැත්තකින් මේ අතඩංගුවට ගැනීම කියන්නේ අතඩංගුවට ගැනීමද කියන ප්‍රශ්න තියෙනවා. දැන් දිලුම් අමුණුගම ඇමතිවරයා ඊයේ පෙරේද කියලා තිබුණා මේ අත්අඩංගුවට ගන්නවා තමයි ඒ සාමාන්‍ය විදිහට ගන්න බෑ මොකද මේ උද්ඝෝෂක නෙවෙයි මේ ත්‍රස්තවාදීන් කියන්නේ. ඉතින් ත්‍රස්තවාදය කියලා දිලුම් අමුණුගම පැහැදිලි කරන්නේ මේගොල්ලෝ පාර්ලිමේන්තුවේ දොර කඩාගෙන ඇතුළට එන්න හැදුවා කියලා. ඉතින් දිලුම් අමුණුගම හීනෙන් බය වෙලා ඇති ජනතාව ඇවිල්ලා කම්කරුවෝ ඇවිල්ලා ගොවියෝ ඇවිල්ලා දීවරෝ ඇවිල්ලා ශිෂ්‍යෝ ඇවිල්ලා ඔය ඒගොල්ලන්ගේ ආරක්ෂක වල්ලු බිදගෙන ඇවිල්ලා දොරවල් කඩාගෙන ඇවිල්ලා බෙල්ලෙන් අල්ලගනියි කියලා බය ඇති. මොකද දැන්ටමත් ගෑස් නැතුව මිනිස්සු පොලිමේ කිරිපිටි නැතුව මිනිස්සු පොලිමේ හෙට අනිද්දාට ඉන්ධන නැති වෙන අවදානමක් තියෙනවා මිනිසුන්ට දැන්ටත් කන්න නැතුව ඉන්නේ මේ කන්නේ අස්වැන්න මුළුමනින්ම පාහේ බිඳ වැටලා තියෙන්නේ වසංගතයේ බෝ වෙනවා
හිතාගන්න බැරි තරම් වේගකින් මේ වෙනකොට දෛනික මරණ සංඛ්‍යාව 100 පැනලා තියෙන්නේ. හෙටානිද වෙද්දි මේක 150 පණින්න ඉඩ තියෙනවා. දැන් මහමග බස්වල පාරවල් අයිනේ මිනිස්සු මැරෙනවා වාර්තා වෙන්න පටන් ගන්න තියෙනවා. රෝහල්වල ධාරිතාව ඉක්ම ගිහිල්ලා තියෙන්නේ. රෝහල්වල තවදුරටත් රෝගීන්ට ප්‍රතිකාර කරන්න බෑ. දැන් ඊයේ වෙද්දි කියලා තියෙන රෝහල්වල ධාරිතාවෙන් 150ක් කොවිඩ් රෝගීන් සඳහා වෙන් කරන්න කියලා. ඒ නිසා දැන් කොවිඩ් වලින් මැරෙනවට අමතරව වෙන ලෙඩ වලින් මේ විශාල වශයෙන් මැරෙන්න ඉඩ තියෙන ප්‍රතිකාරයක් ගන්න බැරුව හදිසි ශල්‍යකර්ම පවා නවත්තන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ මහා ව්‍යසනයක් තියෙද්දි දිලුම් මමුණුගමට හිතෙන එක හරි මිනිස්සු ඇවිල්ලා මේවා ඔක්කොම කඩාගෙන මිනිස්සු ඇවිල්ලා බෙල්ල මිරිකයි කියලා. දැන් ත්‍රස්තවාදීන් කියලා දිලුම් මමුණුගම කියන්නේ ත්‍රස්තවාදී කියන්නේ ත්‍රස්තය පාවිච්චි කරලා බීතිය පාවිච්චි කරලා දේශපාලනය කරන එක. එතකොට අපි ඒක කරන්නේ නැහැ. කම්කරු ව්‍යාපාරේ හරි ශිෂ්‍ය ව්‍යාපාරේ හරි බීතිය පාවිච්චි කරලා දේශපාලනය කරන්නේ නැහැ. දැන් බීතිය පාවිච්චි කරලා ත්‍රස්තවාදී දේශපාලනය කරන්න පටන් ගන්න තියෙන ආණ්ඩුව මේ රාජ්‍ය ත්‍රස්තවාදයේ මේ රජය තමයි ත්‍රස්තවාදී දේශපාලනේ පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි දිලුම් මමුණුගම හිතනවා නම් ත්‍රස්තයක් ඇති වෙනවා කියලා මහජන උද්ඝෝෂණ දැක්කම බය හිතෙනවා තමයි දිලුම් මමුණුගම. දිලුම් මමුණුගම ඇත්ත කියන්නේ. එයා කියන්නේ මේ ත්‍රස් එයා බය වෙලා ඉන්නේ මේක බීතිය පදනම් වෙච්ච දේශපාලනයක් කියලා. එතකොට එයාට බය හිතිච්ච එක හරියට හරි. දැන් ඊළඟට මේ අත්අඩංගුවට ගැනීම මෙහෙම. අනිත් පැත්තෙන් මිනිසුන් අත්අඩංගුවට ගන්න ක්‍රමයක් ලෙස විශේෂයෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහේශි සංගමේ සභාපතිවරයා ගත්ත විදිහ අතිශය භයානක. එතන කිසිම පොලිස් නිලධාරියෙකුගේ සරසුන් නිලධාරියෙක් නැහැ. ඒ වගේ මේ භාවිතා කරපු වාහනේ වැගන් රථයේ ඒක පොලිස් නිල රථයක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි මේකේ බරපතලම දේ තමයි ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය විසින් ප්‍රතික්ෂේප කිරීම. එතන මේ විදිහට අත්අඩංගුවට මහමගදී පැහැර පාරක් අයිනේදී පැහැරගෙන ගිහිල්ලා පොලිසිය විසින් අත්අඩංගුවට ගත්ත කියන එක ප්‍රතික්ෂේප කළාට පස්සේ ඕනම දෙයක් විය හැකි. ওই විදිහට තමයි පහුගිය කාලේ වුනේ. ඒ අය මරන්න පුළුවන්, ඒ අය අතුරුදහන් කරන්න පුළුවන්. ඒක තමයි වුනේ. අන්තිමට වාසනාවට ඔහු ඉන්නවා කියලා හොයාගන්න පුළුවන් වුණා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මිරිහාන පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු අත්අඩංගුවට ගත්තා කියන එක ප්‍රතික්ෂේප කරේයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විමසද්දී ප්‍රතික්ෂේප කරේයි. විශ්වවිද්‍යාල ආචාර්යවරු 4-5 දෙනෙක්ගේ කණ්ඩායමක් ගියාට පස්සේ ප්‍රතික්ෂේප කරේයි. ජයවර්ධනපුර මහාශිෂ් සංගමේ නියෝජිතයෝ ගියාට පස්සේ ප්‍රතික්ෂේප කරේයි. විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විමසද්දී ප්‍රතික්ෂේප කරේයි. තලංගම් පොලිසියයි මිරිහාන පොලිසියයි දෙකම අත්අඩංගුවට ගැනීමක් ප්‍රතික්ෂේප කරා අත්අඩංගුවට අරගෙන. එහෙම කරන්න බෑ නීතියට. දැන් පොලිස් ඇමති සරත් වීරසේකර විහිළු කතා ගොන් කතා කියමින් ඉන්නවා මේකට. සරත් වීරසේකර කියනවා සිවිල් ඇඳුමෙන් ගියාම අපරාධකාරයෝ පැනලා යනවා. අපරාධකාරයෝ පැනලා යන නිසා තමයි මේ නිල ඇඳුම නැතුව සිවිල් ඇඳුමෙන් යන්නේ. ඊළඟ ඉතින් ලොකුම අපරාධකාරයෝ අල්ලන්න හෙළුවෙන් තමයි යන්න වෙන්නේ පොලිසියට. පොලිසියට අද පොලිස් ආඥාපන තත් වෙනවා. පොලිස් ඇමතිට එහෙම කියන්න බෑ. පොලිස් ආඥාපනතේ නිශ්චිතව සඳහන් පුද්ගලෙක් අත්අඩංගුවට ගන්න යද්දී නිල ඇඳුම ඇඳගෙන යන්න ඕනේ. අංක තහඩුව පේන විදිහට යන්න ඕනේ. ඒකට අදාළ නීතිමය ලියවිලි අරන් යන්න ඕනේ. පාරවල් ඇනේද මිනිස්සුන් එහෙම වෑන් වලින් පැහැරගෙන යන්න බෑ. පැහැරගෙන ගිහිල්ලා ඒ දැන් ජයවර්ධනපුර මහශිෂ් සංගමේ සභාපතිවරයා අපරාධකරුවෙක්. අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුව අපරාධකරුවෙක්. නැත්තම් ඔය අනිත් මිනිසුන්ට අපරාධකරුව අපරාධකරුවෝ කියලා කියන පොලිස් ඇමති එයාගේ ලොක්ක ජනාධිපතිද අපරාධකරුව. කාටද මිනිමැරුන් චෝදනා තියන්නේ අධිකරණ? කාටද මහජන මුදල් වංචා පිළිබඳ චෝදනා තියෙන ඒවට අදාළ නඩු තියෙන අධිකරණේ? කවුද අවුරුදු ගාණක් තිස්සේ මිනිස්සු අතුරුදහන් කරපු නඩු වලට උසාවියට එන්නේ නැතුව පැනපැන හැංගි හැංගි? කවුද අපරාධකරුවා? ඒතර ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපරාධකරුවා අපරාධකරුවා කියලා පොලිස් ආඥා පනත පවා මිනිස්සුන්ගේ ජනතාවගේ අවම මානව හිමිකම් පවා උල්ලංඝනය කරමින් ඉන්නේ. ඒකට මූලිකව අපිට තේරෙනවා මේ මොකද්ද මේ වෙමින් යන්නේ කියලා. මොකද දැන් මේ ලයිස්තුවේ නම් නැති අය පවා බී වාර්තාවේ නම් නැති අයගේ පවා නිවෙස් සැසල හොල්මන් කරන්න පටන් ගන්න තියෙනවා. අපේ ගෙදර වටේ පවා දවල්ටයි රෑටයි එක එක අය ඇවිල්ලා යාළුවෝ කියලා එනවා, මිත්‍රයෝ කියලා එනවා, පාරවල් අහගෙන එනවා, ඉඩම විකුණනවාද කියලා අහන්න එනවා. එක එක විදිහට එන්න පටන් ගන්න තියෙනවා. මේ සෙල්ලම හරිම පැහැදිලි. මේක කොහේ හරි මේ තලංගම පොලිසිය හරි මිරිහාන පොලිසිය හරි ප්‍රශ්නයක් නෙවෙයි. මේක නිශ්චිතවම සැලැස්මක්. මේක සැලැස්මක්. මේ සැලැස්ම ඇතුලේ ඍජුවම අපේ පක්ෂය පෙරටුගාමි සමාජයේ පක්ෂය ඉලක්ක කරලා තියෙනවා. ඒක හරිම නිශ්චිතයි. අපේ පක්ෂයේ පාලක ලේකම් චමිර කොස්සත්ත සහෝදරය අත්අඩංගුවට අරන් තියෙනවා. අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් වෙන රවින්ද්‍ර මුදලිගේ, සුජිත් කුරුවිට වගේ සහෝදරු පිටිපස්සේ පන්නමින් ඉන්නවා. අපි සියලු දෙනා සම්බන්ධ ඉතාම බරපතල විදිහේ අවදානමක් එන විදිහේ සැලැස්මක් අපේ පක්ෂයට එරෙහි මර්ධනයක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ අපේ පක්ෂයට එරෙහි වෙන මර්ධනය අපි හිතන්නේ මේ සුවිශේෂීව අපිට තියෙන වෛරයක් නිසා එන එකක්. නැත්තම් මේ පාලන බලයට නරක මිනිසු ගිහිල්ලා නරක වැඩ කරනවා, නපුරු මිනිසු ගිහින් නපුරු වැඩ කරනවා. ඒ වෙනත් නැත්නම් විශේෂයෙන් ඒගොල්ලන්ට අපි ගැන වෛරයක් තියෙනවා කියලා අපි හිතන්නේ. මෙතන ඇත්ත ප්‍රශ්නේ තමයි මේ අරබුදයේ ඉදිරියේ ඇත්තටම මහජන ව්‍යාපාරයේ නාඩිය අපි අල්ලපු නිසා තමයි අපි දෙසට මේ වෛරය එල්ල වෙලා තියෙන්නේ. අපිට මේ මර්ධනය එල්ල වෙලා තියෙන්නේ ඒ නිසා. මේගොල්ලෝ උත්සාහ කරේ මේ වසංගතයේ මැද්දේ
මැයි මාසෙම කොහොම හරි පාර්ලිමේන්තුවට ගෙනලා හොරෙන් කොතලාවල පනත සම්මත කරගන්න. ආරම්භක මොහොතේදී කොතලාවල පනත ගැන සමාජයේ ලොකු අවධානයක් තිබෙන්නේ නැහැ කවුරුත් දැනගෙන හිටියෙත් නැහැ. අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ලෙස නගර 10ක උද්ඝෝෂණ පටන් ගන්න වෙලාවේ ඒක ගැන සමාජයේ ඊටාම අඩු අවබෝධයක් තිබුණේ ශිෂ්‍ය ව්‍යාපාරය වගේ ඒවා විතරයි. සමහර වෘත්තීය සමಿತಿ ඒගොල්ලෝ විතරයි මේක සම්බන්ධ කතා කරමින් හිටියේ. නමුත් පස්සේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිවීම අධ්‍යාපනයේ මිලිටරිකරණයට සහ පෞද්ගලීකරණයට එරෙහිවීම කියන එක රටේ දැවැන්ත බලයක් බවට පත් වුණා. ඒ නිසා අපිත් එක්ක තරහ ගින් තියෙන එක හරි. ඒ විතරක් නෙමෙයි කම්කරුවන්ගේ ප්‍රශ්න එද්දි අර කිසිදු නිරෝධායන නීතියක් නොතක පෞද්ගලිකංශයේ කම්කරුවන්ගෙන් වැඩ ගනිද්දී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කරද්දී කම්කරුවන්ට අඩ වැටුප් ගෙවන්න කම්කරු දෙපාර්තමේන්තුව එකඟ වෙද්දී ඒ අයිතිවාසිකම් වෙනුවෙන් ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය තුරන් කිරීමේ අරගලයේ සිට සියලු අරගලවල මූලාරම්භය සලසද්දී අපි දෙයක් කරා කියන එක අපිට ඒක ආඩම්බරයට කරුණක් නෙවෙයි. නමුත් අපි ඒක විසින් තමයි මේ පක්ෂයට එරෙහි මර්ධනය එමින් තියෙන්නේ. පහුගිය කාලේ ගොවි උද්ඝෝෂණ, දීවර උද්ඝෝෂණ, මේකේ මේගොල්ලෝ හැදුවේ වසංගතය කියලා මිනිස්සු බය කරලා වසංගතය භාවිතා කරමින් මේකේ සමාජයක් කියන එකක් නැති කරන්න හැදුවේ. සමාජ ක්‍රියාකාරීත්වය දුර්වල කරන්න හැදුවේ. ඒ වෙනුවට නැවත සමාජයක් නිර්මාණය කරන එකේදී අපි යම් කාර්යකොටසක් කරා. ඉතින් ඒක නිසා තමයි අපි ඉස්සරහට මේක ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කරන්න බැරිව මේක ඇතුලේ දැන් අපේ පක්ෂයේ ඉක්මවලා මේ අරගලය දැවැන්ත මහජන ව්‍යාපාර අතරට පත් වෙමින් තියෙනවා. දැන් මේ අරගලය කම්කරු ව්‍යාපාරය, ගොවි ව්‍යාපාරය, දීවරය, ශිෂ්‍ය ව්‍යාපාරය අතරට පත් වෙලා තිනවා. ඒ නිසා තමයි දැන් වෘත්ති සමිති නායකයෝ, ශිෂ්‍ය නායකයෝ මර්ධනය කරන්න, දඩයම් කරන්න මේ එළඹෙමින් ඉන්නේ. ඒ නිසා හරි පැහැදිලි මේ ඇවිල්ලා තියෙන අරමුදේ ඉස්සරහා දඩයම ඇරෙන්න වෙන උත්තරයක් ඒගොල්ලන්ට නැහැ. හැබැයි ඒ දඩේමත් ඒගොල්ලන්ට ඕන විදිහට කරන්න හම්බෙන්නේ නැහැ. දැන් මේවට එරෙහි දැවැන්ත මහජන ව්‍යාපාරයක් ගොඩ නැගෙමින් තියෙනවා සහ අපි මැදිහත් වෙලා ගොඩ නගන. ඒ ගොඩ නගනවා නිසා දැන් වෘත්ති සමිති නායකයන්ගේ දුරකථන අංක හරහා වෘත්ති සමිති නායකයෝ මර්ධනය කරන්නයි, ශිෂ්‍ය නායකයෝ මහමගදී පැහැරගෙන යන්නයි, ගෙවල් වලට ඇවිල්ලා බිය ගැන්වීම කරන්නයි, ඊට පස්සේ උද්ඝෝෂකයන්ට දිලුම් අමුණුකම ත්‍රස්තවාදීන් කියලා කියන්නයි, පොලිසිය භාර ඇමති සරත් වීරසේකර උද්ඝෝෂකයන්ට අපරාධකරුවෝ කියලා කියන්නයි. මේ එන පාර පේනවා. එනිසා මේ தત્ත්වයේ ඉදිරියේ පුලුල් මහජන ව්‍යාපාරය එකතු විය හැකි සියලු දෙනා එකතු කරගත්ත, සියලු බලවේග එකතු කරගත්ත පුලුල් මහජන ව්‍යාපාරයක් කරා එක්සත් වේදිකාවක් කරා මේ අභියෝගය ජය ගන්න අපි ක්‍රියා කරමු. එනිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා, විශේෂයෙන් අපේ රටේ වැඩ කරන ජනතාවගෙන් ඉල්ලනවා, මේ මර්ධනය පෙරටුගාමි සමාජවාදී පක්ෂයට හෝ ශිෂ්‍ය ව්‍යාපාරට හෝ වෘත්තීය සමිතිවලට හෝ නිශ්චිත වෘත්තීය සමිතිවල ශිෂ්‍ය නායකයන්ට හෝ පමණක් එල්ල වෙච්ච හුදකලා මර්ධනයක් නෙවෙයි. මේක අපිට ඉතාම හොඳින් තේරෙනවා ඉදිරි කාලය කියලා කියන්නේ හැම කෙනාටම උද්ඝෝෂණය කරන් නොකර ජීවත් වෙන්න බැරි කාලය. සියලු දේ සඳහා ගෙදරට බත් ටික කන්න, හාල් ටික ගන්න උද්ඝෝෂණය කරන්න වෙන තත්ත්වය. හොද්දට දාන්න කහකුඩු ටික ගන්න උද්ඝෝෂණ කරන්න වෙන තත්ත්වය. කෑම ටික උයන්න ගෑස් එක ගන්න උද්ඝෝෂණය කරන්න වෙන තත්ත්වය. දරුවට කිරි ටික දෙන්න උද්ඝෝෂණය කරන්න වෙන තත්ත්වය. අන්තිමට වතුර උගුරක් බොන්නත් උද්ඝෝෂණය කරන්න වෙන තත්ත්වයක් මේ එළඹෙමින් තියෙනවා. මේ தத்துவයේ ඉස්සරහා උද්ඝෝෂකයන්ට ත්‍රස්තවාදීන්, උද්ඝෝෂකයන්ට අපරාධකරුවෝ කියලා මේ නම් කරමින් මේ යන ක්‍රියාදාමය කියලා කියන්නේ ඉදිරියේදී එන්න නියමිත මහා දැවැන්ත මහජන නැගිටීම මර්ධනය කිරීම සඳහා, ඒක පාලනය කිරීම සඳහා ගන්න ඊටාම විහිළු සහගත දුර්වල උත්සාහය. දැන් බය, දැන් මේ ත්‍රස්තවාදීන් කියන්නේ ඇයි? ආණ්ඩුව බය වෙලා ඉන්නේ, පාලකයෝ බය වෙලා ඉන්නේ. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ බිය ගැන්වීම සඳහා කරන ක්‍රියාමාර්ග වලට බය වෙන්න එපා. ඒ වෙනුවට ඒගොල්ලෝ බය වෙලා ඉන්නේ, ඒගොල්ලෝ බයට මේ ක්‍රියාමාර්ග ගන්නෙ ඒ බිය තව වැඩි කිරීම සඳහා, ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කර ගැනීම සඳහා. බින්දුවේ ඉන්නත් නෙමෙයි, ධන අලුතෙන් දේවල් දිනා ගන්නත් නෙමෙයි, අඩුම ගානේ මේ ඉන්න මට්ටමේ ඉන්නත් නෙමෙයි, මීටත් වඩා අපේ ජීවිතේ පහළට වැටෙන එක නවත්තා ගැනීම සඳහා සංවිධානය වීම සහ සටන් කිරීම හැර ජනතාවට අන් මගක් නැහැ. ඒ නිසා ඒකේ ප්‍රමුඛම පියවර තමයි ආරම්භක මොහොතේදී අරගලයට පිවිසලා ඉන්න ජනතාව සංවිධානය කරන කොටස් වලට මේ එල්ල වෙලා තියෙන මර්ධනය පළමු මොහොතේදීම පරාජය කරන එක, නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න ඉඩ නොතිය ආරම්භක මොහොතේ මේක පරාජය කරන එක, ඒ පරාජය කිරීම සඳහා එකතු වෙමු, පුළුල් මහජන බලයක් ගොඩනගමු කියලා අපි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.